නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස් ස්වද්ධාවන්ත කාරුණික පින්නතුනිි ද හිිරදන හිරු සමාජ සංගායනා තුළින් තතාගත බුදුරජාණන් වහන්සේ තේසනා කරන්නට යෙදුණු නිර්මල වූ බුදු අදනත් හිමිදිරු දෑසනින්ම ශ්‍රවණය කිරීම තුළින් ඔබේ සිස් සතං සනහාලන්නට වටිනා උපකාරයක් බෝට පත්තිනෝ. ධරමීම් පෝෂිත වී භක් තියෙන වඩ අපේ ජීවිතේ ජවිතර එල්ලවෙන නොයෙක් කරදර බාදාකම් කටුළුුවලට සැලෙන් නැතිව කටයුතු කරන්නටත් ඒවගේම සෝමනස්සයන් සතුට ප්‍රීතිය ඇති වෙන වෙලාවේදී උපේක්ෂහ සාගතව කටයුතු කරන්නටත් ධර්මාණුකූලුව හෙසිරෙනටත් මේ ධර්මදාානය මහා පිටු හලබ්බෝට පත්තිනෝ. මේ අවස්ථාවේ මම දේශනා කරන්න බලාපොරොත් වෙන දේශනාවක් එදා බුදුරජාණන් වහන්සේ විසින් පුද්ගලයන් දමනය කිරීම.ඒට කෙනා අනුත්තර පුරුස දම්ම සාර්ථීකෙන ගුණය පුද්ගලයන් නොදැමුණු පුද්ගලයන් දමනය කිරීමේ ගුණය තතාගත බුදුරජාණන් වහන්සේට පමණයි තිබුණේ හැබැයි ඒ දමනය කරන්න පුළුවන් ඕනම පුද්ගලෙක් ඒවා අව්‍යාවිධ වලින් ඒවගේම තම දඩුවන් වලින් නැතුව. කරුණාමෛත්‍රයාදී ගුණධර්මයන්ගෙන් බුදුරජාන් වහන්සේ පුද්ගලව හික්මවන්නට යෙදුනා. එහෙම හික්මෝපු දමනය කරපු පුද්ගලයෙක් තමයි සච්චක කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ සැවැත්දෝර ජේතනාරාමි වැඩඉන්න කොට කුටාගාර් ශලා වැඩයින් අවස්ථාවේදී මේ සච්චක කියන මේ නිගන්ටනාතපුත්තගේ ශ්‍රාවකයක් එදායි විශාලා මහනුවර ප්‍රදේශයේම පුද්ගලයන්ට නිතරම කියා සිටියා. මම තරම් බුද්ධිමත් කෙනෙක් ධරම අවබෝධය ඇති කෙනෙක් මේ විශාලා මහනුවර තුළම නැහැ. මාත්‍ය එක්ක වාද කරලා ජෑග්‍රහණය කරන්න පුළුවන් කෙනෙක් නැහැ. මාත්‍යක වාදකරපු හැම කෙනෙකුටම ශරීරයේ වවුලන් වෙවුලලා යනවා එවගේම දහඩිය දමනවා. ගේ කිසිලිවලින් දහඩිය වැගිරෙනවා. බියට පත්වෙනවා ත්‍රාසේයට පත්වෙනවා. එහෙම වෙන්න ඇති කෙනෙක් කිසිම දවසක මාමී විශාලා මහනුර දකින්නේනෑ හැමෝම මාස්සමක වාදකරන්ටවුත් එවැනි තත්ත්වයන්ට පත්වෙනවයි කියලා මේ සච්චක කියන මේ නිගට නාත පුද්ධක ශ්‍රාවක නිගන්ටයා බොහෝසෙන් කරුණු කියනවා සමාජගතව. මේක මෙතෙ සඳහන්කනා මේ හිත්පිත් නැති අනුවක් වුනත් එක අජීවී වස්තුවක් වනත් වෙව්ලා යන තත්වට පත්වෙන ඇකල හ සඳහන් කරනවා. ඒ තරම් ඔහු වාදයට සමර්ථයක් කියෙන කාරණාතමයි ඔහු සමාජකත කරලා තිෙන. මේ විශාලා මහනුවර. දවසක් මේ විශාලා මහනුවර පිණඩ පාතේ වඩිනවා අස්සජි මහරහතන් වහන්සේ. බදන්න අස්සජි මහරහතන් වහන්සේ කැනෙ කවුද කියලා. අසජි මහරහතන් වහන්සේ කියන්නේ පස්සග මහනුන් වහන්සේලාගේ අන්තිම රහතන් වහන්සේ. උන්වහන්සේ දවසක් පිණඩ පාතය වඩිනකොට මෙ සච්චක නිගන්ට පුත්‍රයා දුවල යනවා අස්සජි මහරාතන් වහන්සේ හමුවෙන්. ගීල කියනව ඇසජි හිමියනි ඔබගේ ශාස්තෘූන් වහන්සේ වන භවත් ගෞතමයන් වහන්සේ ශ්‍රාවකයෝ හික්මුවන්නේ කොහොමද ඔවුන්ට අනුසාසනා කරන කොයි විදිර දෙ කියලා හු එකත හ ප්‍රශ්න බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් හික්මවන්න දේශනා කරන ධර්මකාාණා මොකක් දෙගෙනක තම එහන්නේ. මූලික දේශනාව. අසජි මහරහතන් වහන්සේ ඉතාමත් කෙටියම් පිළිතුරක් දෙනවා. මොකද කැටියෙන් පිළිතුර, රූපම්භික්්‍යවේ අනිච්චං, වේදනා අනිච්චා, සං්ඥා නිච්චා, සංකාරා, අනිච්චා, විඤ්ඥාන අනිච්චන්තියේ. ත රූපම් භික්වේ අනත්තා වේදනා අනත්තා සං්ඥානත්තා අනත්තා විඤ්ඥාණ අනත්. එකගැන රූප වේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියන ඉස්කාන්ද පංචික අනිත්‍යයි අනාත්ප සවභාවින් යුත්ත ගනතවා පැහැදිලි කරන්න. මෙච්චරයි අසජි මහරතන් වහන්සේ ඔහුට කරුණු කියන්. මෙකතමා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් ඉක්ම වන ප්‍රධාන දේශනාව සච්චක කියල උන්හන්සේ ප්‍රකාශ කරන. එතකොට මේ සච්චක කියනවා මම කවදාාකත හිමිකක් අහල නේනි ටූපය අනිත්්‍යේගලම මහල නේනි කවදක්කත්. වේදනාව අනිත්්‍යේගලම මහ නනි, සං්ඥාව අනිත්තේගෙනම මහල නේනි. සංකාර විඤ්ඥාන අනිත්්‍යේගෙනම මහල නේනේ. ටරප වේදධනා සංඥා සංකාර විං්ඥාන නාත්මයිකලම කවදාකත් අහල නේනි. පුදුමාකාර දේශනාවක්නී. කිය මේ සච්චකේ වෙලා අරස්සජි මහරහතන් වහන්සට කරුණු කියනවා. දැ මේ වෙලා මේ අස්සජි මහරහතන් වහසේ වාද කරන්න යන්නේ නෑ. උහන්සේ ප්‍රකාශය කළ උහන්සසිතනින් පිට වෙලා ගිය. සච්චක මොකද කරන්න නිකං ීනනෑ. සච්චකයදා ලිච්චවීන් ලිච්චවිකුමාරුල් විශාලා මහනුවර ප්‍රාජපාලනය කළේ ලිච්චවී. චව රජුමාරුවර අද්දහස් ගානක් රජකම් කරු රාජ්‍යයක්නේ. ලිච්චවී රජවරු සන්තනස්ගාර ශලාවට රැස්වෙලා එදා ඔුන්ගේ රස්සීමක් තිබ්බා. මේ රැස්සීම වෙලාවේදී සච්චකමිතෙන්ට ගිහිල්ල කියනවා අද මට බවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ ප්‍රබල ශ්‍රාවකයක් මට හමුවුණ. ඒ හමුවෙලා මං ඔහුගේෙන් ඇහුවා වත් ෞතමයන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් හික්මුව කොහොමද කියලා මොකක් දඔහු කර අනුශසනා කලෙන මම ඔහුගින් ඇහවා. උහසේ මට මේ පිළිතුරු දුන්නා රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන අනිත්‍යයි අනාපස භාවි යුත්ත මේ අ අනිත්‍ය දු කනාාත්ම කියන ත්‍රිලක්ෂන සංකල්පයතම මෙතර පැහැදිලි කරන්න. ඒ වෙලාවේ සච්ච කර ලිච්ච විකුමාරුණුන්ට කියනවා මම බවත් ගෞතමයන් වහන්සේ හමුවෙන්ට යනෝ. හමුුවට ගෙල්ලා මේ ප්‍රශයෙන් ම ඔවන්ත් ඉදිරි ඔහුගෙනත් අහනවා මේ ප්‍රශ්ය ම උන්හස ෙනුත් තහනවා. අහල යම්සිවි ඒ උත්තරේම මට ලැබුණොත් ං ඔහු සමඟ වාද කරනවා. ඔහු බියට පත් කරනවා මං ඔහු පෙලෙනවා එක සඳහන් කරනවා මේ කලාලයක් පැදුරක පැදුරක්ව අරගෙන අර සාමාන්‍යය අප හාට මෙිහාට කඩල සුනු විසුණු කරන්න ආං ඒ වගේ මම වාද කරලා බෞද්ගෞතමයන් වහන්සේ පෙලෙනවා. සුරාධූර්තයෙක් ටරාපෙරන මටුල් රාපෙරන මටුල්ගෙල ගනවා ඇද පොල් ගහේ තිනර දැලවගේ කොටස්සතින්. ඒකෙතා රාපෙරනවා යිකල් කියන්නේ. ඒක එහාට මෙහාට කරන්න යම් සේද. ආංෙ වගේ බෞද්ගෞතමයන් වහසේ පෙළනවා. ඒවගේම තමයි දික් ලොම් ඇැති එළුවෙක්ගේ. ලොම්වලින් අල්ලලමම හොල ඕනවා. කිය මේ විතියට විශවාල බුදුරජාණන් වහන්සේ සමඟ වාද කරලා දැම් මෙතනම ඔහු හිතාන්ගෙන දැ බදුදහර පරදුුණාාවගේ. ඒවි හුදැ වාදයට යන සූදාන කල මේ ලිච්චි රජකුමාරුන් එක කියන්න. වාද කරලා කොහොමද ජෑග්‍රහණය කරලා බුදුරජාණන් වහන්සේ පෙලන්නේ කොහොමද පිීනාට පත් කරන්නේ කොහොඳකි මැර කියු. අහවල් දසේ මම යනවා ඔබත් එන්න කියලා. ලි්චවී රජකුමාරුන්ට කියම්. දැ මෙතන මොකද වෙන්නේ ඉට පස්සේ සච්චක නිගන්්නාත පුත්‍ර ශ්‍රාවක සච්චක නිගන්ටය බවත් ගෞතමයන් වහන්සේ අපේ තතාගත ලෝතරා බුදුරජාණන් වහන්සේ විශාලා මහනුර කූටාගාර ශාලා වැඩඉන්න වෙලාවේ. මහත් වූ ලිච්චවන් පිරිසස් සමග පන්සීයක් පවන පිරිසස් සමඟ බුදු හාමුදුරු හම්බෙන් යනවා. එතිේ ගහාමදැන් ච්චවන් කැන බුදුජාණ වහන්සේ බොහම ගරන පිසා. විශාලාම හටු තුම්බි ඇතිවෙච්ච වෙලාවේ බුදුහාදුරන පිහිටවනේ. කථන සූත්‍රය දේශනා කරල පින්නතුන් දන්නවනි. එ ලච්චවී රාජධානී. එතවට මේ බුදුරජාණ වහන්ස බොහොම පැහැදිච්ච පරිසින්නවා. ඉතිං අර සච්චක එහෙම නොගීට බුදුහාදු කියල වන්දනා කළ කතා බා නොකලට, ලිච්ච රජකුමාරෝරු කියල බදුජාන් වහන්සර වන්දනාළ පිරිසක් පන්දනා කළ පිරි බොහො සූහදව පිළිසඳර කතාබහ කළ එම කතාබහ කල පිළිසදරයේ දලා පැත්තකට වෙලා වාඩියුණ. දැ ගිහිල් අහන සච්ච ප්‍රශ්නයක් හන බදුරජාණහන්සේළඟට කියලා පිළිසඳදරති කතා බහයදලා දැන් තරහයින්දේසිෙන් යන ගනක් නෙමෙනෙමේ ඕ සාමකාමී වාදයකට යන්නෙමේ. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ෞතමයන් වහන්සේ මම පැනයක් අහන්ඩ එකට මට පිළිතුරක් දෙනවාද. තතාාගද බුදුරජාණන් වහන්සේ වෙලා වධාරනවා ඔබ කැමැති පැනයක් අහන්. එත රහනවා බවත් ගෞතමයන් වහන්ස ඔබහන්සේ ඔබහන්සේ ශ්‍රාවකයන් හික්ම වන්නේ කොහොමද මොකද ඔවන්ට කර අනුශාසනාව කියලා හනෝ. අ අස්සජි මහරාතන් වහන්සේගේ මහු ප්‍රශ්නය හනෝ ුදුරජාන්හන්සේ පිළිතුර දෙෙන අොහොමද අර පිළිතුරම ලබා දෙනවා. බලන්න එක තම වටිනාකම කියන්නේ තැන් අපේ සමාජරද ඔහෝ වටිනද නායකයි යම්සි දෙයක් නවන්ගේ ප්‍රතිපත්තිය කියනව නම් ඒ ශිෂ්‍යෝ හම ැන් ගෝලයොත් ඒ ප්‍රතිපත්තිය තුළබතම ඉන්නේ. අපි සමාජයක දකි හම්බෙන්න්න න යම් යම් සමාජ කොටස් වල නායකයි එකක් කියනවට ශිෂ්‍යෝ ගෝලයො තව එකක් කියන්න. එහම සමාජයක් නතියන්නේ අපිට නමුදැන් බුදුරජාණන් වහන්සේගේ ශාවක සංගරත්නය එහෙම නෑ දැන් අපේ සමාජත යම්යම් බුදු හාමුදුර දශනා නොකොරපු දේවලුත් දේශනා කරන ඉන්නවා. ඒගුල්ලගේ මතිමතන්තර ඉදිරිපත් කරන අවස්ථාපි ගොඩක් මේ සමාජ මාධ්‍යින් එහම දකිනෝ. හැැයි ඒ පිරිස වැඩි කලා පවතින්දින්නේ හොදට බලන්නටකො ධර්මය විකෘති කරන්න ඒ කාලයක් ඒ ඉස්මතු වෙනවා. ඉස්මතුල ඒ අත්තට සාාවක පිරිසකු හැදෙන හැදෙන. හැබ කවරුක්වත් ස්තිර පවතින්නේනය. බුදුරජාණන් වහන්සේ කාලෙහිට දේවදත්ව වනත් පිරිසක් ශාසනයෙන් කඩාගෙන ගෙහිල්ලා යම් පිරිසක් හදාගෙන පිරිස අනුසානකර විහිට වැඩි කලක් පිරිස ඉටන ිටිටිටක ුදුරජාණන් වහන්සේ ළඟට පැවිණිය. තේහීමම තත්වත්වය ඒ එනිසා දැ මේ බලන අස්සජි මහරතන් වහන්සේ බුදු හාන්ද්‍රගේ අනුසාසනාවන දේශ කළින්. බුදුරජාන් වහන්සේෙන් දශනා කරන්නේ මේ අසජිම හරතන් වහසේක දේශනාන බදුරජාන් වහසේ මූලික ගැනීම. ශ්‍රාවකය හික්මන හික්මීම. මොකද රූපම් භික්වේ අනිචං ේදනානිච්‍යා මහනෙන රූපය නිතත්්‍යය වේදනා සංඥා සංකාර අනිත්‍යයි අනාත්මයි. අනිත්‍යනාත්ම කෙන දෙකක්න. එක අනිත්ත්‍යේ දුක්නනාත්මෙන ත්‍රිලක්‍ෂණ සංකල්පෙන බුදු හාමුදුර තුළ දේශනා කරන්න. මේ ලෝකයට බුදු කෙනෙක් පහළවෙලා දේශනාක අති ගාම්බිර ආරනාවතමයික අනිත්‍යේ දුකාාන ඇැව මේක ලෝකයේ නැති දෙයක් නෙ අස්වාභාවික දෙයක් නෙමේ. මේ අපි හැමෝම තේරුම් ගන්න ඕුණු දෙයක්ොද මේ විදර්ශනා භාාව කලක ඔබ භාවගල විදර්ශන වඩනවා කියැන්නේ අනිත්‍ය ක්කාන සංස්කර්ධරමය අනිත්‍ය දුකන්නාත් මොකද අනිත ගැන වෙනස්සීම දුක ගැනෙ වෙනස්වීම නිසා හටගන්නාව ස්වභාවයක් යද නිච්චන් තන් දුක්කා යම අනිතෙද එතන දුක තියවා. අනත්මගෙන තමන්ට ෝ නිදිර පොත්තන්න බැරික. අපි සරලෝ උදාහරණයක් ගමුකෝ බුදුරජාණහන්සීම ඉගැන්වීම නෙමේ සරලෝ උදාහරණයක් ගත්තොත් අපිතු අපේ රූපය අපි සාමානයෙන් රූපය වෙනස්ව වයසටයන ද කෙස්ටික ඉදෙනවා අප. කෙස්සි දෙනක තම අනිත්්‍ය කියලා කියන්න එක වෙනස්වීම. මලක් ගත්තහම මල පරවෙනවා. ඒ අස්වාභාවික නෑනක සවභාවිකයි. අනිතිගෙන ස්භවික ක්‍රියාාවලිය මේ ලෝක පවතින ක්‍රියාවලිය මේක බුදුහාමුදුරුවන්ට හිතිච්ච ම මේක තමයි මෙතන කියන්න ඕනි කියන අදහසින් බ දේශනාවක්නේ බුදුරජාන් වහන්ේ මේ ෝක ස්භාවේ දේශ කරපු ශාස්තෘන් වහන්සේ. ඉත අනිත්්‍යගෙන වෙනස් වෙන එක. එක වෙනස්සීම මුතුළින් හටගන්න ස්වභාවිතුව දුක. එත අනාත්ම කියනෙක තන්ටඕ ඉර පවත්තන්න බැරියක දැන් අර. ස්ටි ඉදනෙ තමටනත්තන්න බි ඩයි ගන්ඩ න්න පුලම යිගවට තරනය මල පරවෙන නවත්තන්න බෑ තමට ඕෝනනිදිර පොවත්තන්න බැරිියකද අපි තමට ඕනනිදිර පවත්දාගන්න අපි ත්හන්ත් වන හැදීම වෙනස් වෙන ස්වභාවය නොයනස්ව තබාගන්ඩ හදනෝපී හැබ එක කරන්න බෑ. එනිසා මේ පංචස්කන්දයගැන මේ නාමුරප දෙකන ශරීය ගත්තා පචස්කන්දය රපය තිය වේදන සංාංකර වි ානතිී. රෝපවේදනා සංඥා සංකාර විඤ්ඥාන කෙනෙකක්ත් හැවෙලේම වෙනස් වෙනවා රප එක හිතත් ගත්තා රපවේදනා සංඥාංකර ඥා යෙනවා ඒ යිතින් ගැබුරු කාරණ කෙටිවේලාකින් දේශනා කරව නත් ඔබ තේරුම් ගන්නඩ මේ එක ශේෂයම් තේරුන්ගන්න හෙම දෙයක් මේ සවුම් මේ ලෝකේ තුළ තියෙනවා හිතවනත් වෙනස් වෙනවනි දැ මේ තියෙන සිතනමෙ තවටෙහි තියෙන. බනහනොට තක් සිතක් ගාන්න වෙනස්ස වෙන හිත වෙනසෙන ොද ස්කන්ඳ පංචකයක් රූපේදන සංඥා සංකර විඤ්්‍යාන. අපි ඕලාරික වසයෙන් ගත්ත හම සිවුම්ම නෙමේ සාමාන්‍ය ගණවසයෙන් ගත්තොත්තේ දෙම ශඩිරයේ රූපේ තියෙනවා වේදනාවටගන්න සංඥාවට ගන්න සං වේදන සංඥා සංකාර විඤ්ඥාගෙන නනාම ධර්ම හිතටන වේදනාව ඇති වෙන හිතට සංඥාවගෙන හිතගන්න අරුණ හිතගන්න අරමුණ විනි ස්වභහාවේ වේදනාව. ගන්න අරමුණ විදිනව වගෙනන සැප දුක්ක පෙක්ාවලන ඳදින්නේ. ඒක වේදනාව. හිතගන්න අරමුණ අඳුරගන්න ස්වභාවය සංඥාව. හිතගන්න අරමුණේ තියන කුසල ස්වභාාවය කුසල ස්වභාවය සංස්කාර. හිතගන්න අරමුණගේ ස්වභාාව කොයි අරුණන දගත් ය චක්ක විඥාන සෝත විඥාන ක ෙේ අරමුණ කොතනින්ද යනතතා විඥා. තව මේ දදියට ම ස්කන්ද පංචික මේක ස්තර පව තින්නේෑන දැ අපි හපු දැන්ව හපු සද්ධය එතන ඉවරයි. වේදනා සඥා සංගමය ඒක බුදුහන්දශනා කනක අනිත්්‍ය දුකායි නනාත්මයි වෙනස් වෙනවා ඒවගේ අනාත්ම ලක්ෂණනෙන් යුත්ත ගැන අපිට ඕනු දිර පත්තන්න බෑ. මේක ලෝක ධර්මතාව මේක මත තම ලෝක ති නෙර අනිත්‍යේ දුක් අනාත්ම ්‍රලක්ෂණය මත. මේක සවභාවි ක්‍රියාවලයක් මේ අස්වාභාාව ක්‍රියාවලයක් නෙමේ. එදා බුදුරජාණන්හසේ ගැනීම. බුදුගෙනෙක් ලෝකයට පහළ වෙලා ඔොයාගන්න ප්‍රධානම කාරණාතම මේ අනිතති දුක් කනාාත්ම ්‍රිලක්ෂණන සංකල්පයේ. වෙනස්සීම දුක ස්වභාවය හා නො වෙනස්ස තබන්න බැරික. අපි ගදුරට උසාහගරනම වෙනස්සය එක නවත්තගන්න. ශරීරය වන්න පුළුවන් බාහිර පරිසරේතයවල් වෙඩ පුළුවන් ඇ අපිට කවදාත්තෙක් කරන්න බෑණි පිනතනයක ස්වභාවිකයි. වෙනස්වෙන එක අපි නොවතන්න බැරි එක තම අනනාත්ම කියලක. මේ සරලෝ පැහැදිරි කිරීමක් කළේ කාලවෙලාට අනුව මේ ගැඹුරුව කෙල හිතන්න එ මේක සර ඔබ තේරුම්ගඩ ලන බදුරජාහන්සි ගැීම. සච්චක මේක තම අහන්නේ. සච්චගේ මතේද ඕක නෙමේ. මම ආව එක සම්බඳ වාදයක් කරන්න කියනවා. සච්චක එහෙම කියනවා. බුදුරජාණ වහන්සේ දේශනාරන රූපන් භික්කවේ නිච්චන් වේද නිචා සඥ සංකාර විඥා නිච්චන් නාත්ම කිය. සච්චක කියනවා. පශ්දැ මෙම ප්‍රශ්නයක් හරම්. මේ මහපොලෝ මත තමයි බවත් ගෞතමයන් වහසේ හැම දෙයක්ම හට ගන්නේ. ගස් කොලන් හට ගන්නවා පැළ හට ගන්නවා ඒවගේම අපි ධ්‍ය ආහාර වර්ග හිටෝලා ඒවන් පලාස් ඇන්න ගන්නවා. එ මහපොලොෝ මත පිහිට ගන්නේ මටික අපි ගන්නේ. මහපොෝ මත පිහිට ලදා ටි ක අපි ගන්නන්නේ එතර රූපය ඇසරුරගෙන පවතින්නාව මේවා ආත්මසෙන් බැදිිච්ච දේවල. ඔහු කියන්නේ ගස්කොළං ආදී මහපළු වැඇසු කරගෙන හටගන්න එක වගේ තමයි මේ රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන කර ස්කන්ද පංචක රූපය ආශ්‍රය කරගෙන ඇසරු කරගෙන ද මේ පවතින්නේ. මේක මේ නිච්්‍යසුක සදාකාලික ස්වභවයක්ති නවා මේක නිත්‍ය ආත්ම මමේ මාගේ කන සංකල්පය තුළ ඉන්න. ග මම මාගේ මේ මගේ මහ පොලො ඇසුරු කරන තම මේ ගස් කොල හටගන්න ගත තම ඇසුර කරන ත මේ වේදන අ සං්‍යාංකාර විඥා හටගන න මත් ය කකක් ඒක බහම ගැම්පුරු ධර්ම කරණාවක් සරලව තේරුමක් තමයි මේ කලේ. එතන මේක නිසා එහම වඩ බෑණිකන එක සඳහගට බුදුරජාණහසන ඔබ එතකොට ප්‍රකාශ කරන්නේ රූපං රූපේ අනිත්්‍යනෑ ආත්මසස්සයෙන් ගණ්ඩ පුළුවන්. ඉ වසෙන් ගන්න ලුවන් සදාකාලි වසය ගන්න පුළුවන් ම මේ මාගේකින් ස්වභාවයක් ඔබ දක්ඉන්න කෙන ඒමයි ස්වාමේ කර එ බුදුරජාහන්සේ ප්‍රශ්නයක් න ම ප්‍රශ්නයක්ක හඳද රහණ වේදේහෙ පුත්‍ර අජාසත්ත රජතුමා ඒවගේ කොසල් මහ රජතුමා මේ රජවුරුන්ට තමාගේ රාජ්‍ය තමමාට ඕනි දිර පානය කරන්න පුුවන් ක කියලලා. පුළුවන් ස්වාමනිි මේ රජවර මන්ට ු දෙතම රාජ්‍ය පාලනය කරන්න. තමන්ටඕනද රාජ්‍යපාලනය කරනවා. ඒකන බුදුරජාණන්හන්සයන ද මේ රජ කෙනයකුටට තමාගේ රාජ්‍යයේ යම්සි කෙනෙක් පලවාහරන්න ඔන්න පලවාහරන්න පුළුවන්ද පුළුවන්. දනුවම් කරන්න පුළුවන්න්න දනුවම් කරන්න පුන්න පුළුවන්. ඔහුගේ දේපල තමමාසන්තකයටටගන්න පුළුවන්න්න පුළුවන්ද පුළුවන් මරණය දන්නන්නේ දන්න පුළුවන්න පුළුවන් පුළුවන්ස්වාමනි තමාගේ රාජ්‍ය තමමාටඕන ඉදිරි පානය කිරීම හැකියා රජගෙනකුර තින යෙනස්වා ඒකම මේ කොසල් රජ්ජුරුවන්ට ජසත්ත රජවරන්ට විතරක් නෙමෙහි ඕන රජග කෙන කට තියන කියල තවත් යකට එකතු කරනවා. රාජ්‍යයක් තමන්ට ෝදිට පාලනය කරගන්න පුළුවන්. කියනක දැම් බුදුරජාන්ේ හ ප්‍රසසි්ට පිතුර දෙනවා.ඉ සහනව බුදුරජාණන් වහන්සේ එහනම් අගිවෙශ වෙසනය අගි වෙශ්නය කලෙන සච්චකට කිය නම. අගිවෙස්නය සච්චක මට මේකට උත්තරයක් දෙන්න. දැම බලාන ලිච්චවයන් පන්සීයක් එක්ක මේ වාදකරඩාපු මේ සච්චක කටාග අරසාලාව බුදුහාන්දුර ඉදිරීමේ ප්‍රශ්නහන්නේ බුදුහාන්දුර තේ පිරිස ඉදිරි ප්‍රශ්නහන්නේ. බුදුරජාහන්ස හ ල්න්න ප්‍රශ්නතිෙන් රජවරන් තමාට නනි රජ්‍ය විදිරරි පාලි කරන පුලුවන්න්නම්. ඇයි සච්චක ඔබ රූපය ඔබට ඕන විදිහර වෙනස් කරගන්න බැරි. දෙක රූපය මගේ කියලන කිව වේදනා මගේ කියන කිව සංා සංකාාරවියන්න මගේ කියලන කිව මටෝනිදිර පවත්තන්න පුොුවන්ගෙනෙක නයා කියන්නේ. බුදු හාන්දුර දේශනාක ධර්රමයට සම්පූන ප්‍රති විරුද්දයි. එත ඔබගේ රූපය ඔබට ඕනිදිර පවත්තන්න බැරියයි. ඔබේ නං රූපය මගේ නම් මගේආත්මකොට තේරන ඇ ඔබ ඕොනිදිර පවත්තන්න බැරඒ එක සහ කරන පින්නතුන ඔ සච්චක විරූපී කියලා. සච්ච කියන සාමන මූන විරපය කියෙනෙක් බුද න්දුරහනිතර බගේ ය රූපී ුණ බ ද නස්කගඩ බැර යයි ඔබේ නම්. අන්න එතෙන්දි නිරුත්තර වෙන සච්චක කතා කරගණඩ බැරි වෙනවා. කතා කරගණඩ බැරිවිෙනවා. නිරුත්තර වෙන උත්තරයක් නැති වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ දෙවෙනි වතාවටත්හනෝ. දෙවිනිවතාටත් හන. පිළිතුර දැ හට වෙෙන් උත්තරත්දෙන් ඔබගේ රූපයේ බට ො දර ස්කරගඩ බැරයයි යි නහට වෙනවා. තාවටත් හනේ තුන්ගෙනනි වතාවටත් අහලා පිළිතුරක් දුන්න නැත්තන් ඒ පුද්ගලට ලොකු හනයක් වෙනවා. සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ නමක් කුරාකෝබියකටත් හානියක් කරන්න රහසිංවත් පවු නොකළ සේකනේ. හැබේ දැන් අර පුද්ගලයාගේ මේ උත්තරේ ගණ්ඩෝනිි. ඔහු දැන් දන්නවා හැබැ ඔහ උත්තර දෙන්න ඇතිකයි තියෙන්නේ. මොකද ලැඩ්ජයි මානක් කාරයි. බුද හාදුරගේ කෙස් ප්‍රාණය කර පුත්තමෙක් නෙමේනි. කෙස් සහි කෙනෙන්නේ බුදහාහන්ට වාදරට මෙමයාාව මන් අක්කාරයිනමි සච්චක. දෑ උත්තරයට තේර නොදැම එක වෙනස් තමාට රුට පොත්න්න බානික තේරෙනනවා. අනිත්්‍ය යනාත්‍රලක්ෂණය යුත්තයගක තේරෙනවා. හම උත්තර දෙන්නහ දන්නේ. මොක ද ස කර න මුත්ර නො ොත්ේ නිහ හිටයොත් ේ සාමාන පුද්ගට ලොක හයක් න කිය හත්කටකට පැලන කියලක කියේ. බදුරජාණහස් තුන්ගෙනනි පාරට උත්තරයේ අහනකොට ඒ වෙලාව විශේෂ සිදුවීමක් වෙනවා. සක්‍රදේවේන්ද්‍ර ය වද්‍රපානී කියන නව සඳහ කරනේ යක්ෂය හැටියටකිනිස්සක් උල්පිහියක් උරු කරගෙන උුකරණ නනා කරගෙන තමගි පැත්තර නනිම්ද වගේ බලගින් අර ක්ෂ අපි මහරලාටය දැකල දිනය පිළිමවලහෙම.ඇ සච්චක දෙසට. ඇස් දෙක රතු කරගත් හා යෂයෙක් විදිහට වජ්ජ්‍රපානී යක්ෂය හැටියට සක්කරදේවේන්දර යෂවේසිය අම්මවාගෙන සච්චකකි පැත්තට උළුක් කරගෙන ඉන්නවා. එතකොට ඒක දකින්නේ බුදු හාමුදුරුව සච්චකත් විතරයි අනික් අය දකින්නේ. ඒ විදිර තම දැ සැකසිලා තියෙන්නේ දැමෙක උත්තර ගණ්ඩෝ නැත හුට හානියයකුත්තෙනවා මොහුගේ මානෙ නැති කර්ඩ ඕනිද. මානය දුර කරන්න ඕන දැමෙත. එතකොට දැන් මේක දැක්කාහම දහඩිය දානවා බය වෙනවා දැන් ඉත්තැන් අර බුදු හාම දුරුවන්ගෙන සච්චක කිව කොහොමද මාත්‍යක වාද කරලා දඩිය දාපු නැති කෙහිලිවලින් දාඩිය දාපු නැති වවුලපු නැති හිත්පිත් නැති කනුවක් වනත් වෙවුල්ල යන කෙනෙක් මේ ලෝක නෑැ කියලන කිවි. දැයික වෙලාතියනෙ කාටද සච්චකට එක වෙලා තියන්නේ. සච්චක බියට පත් වෙලා. එතකොට ර පිරිසාතර ලිච්චවක කුමාර රට කසකුසක් ඇතිවෙන. න ැනෙන්න දැන් ඔබට ඔබේ රපේ මගේ ආත්ම කොට ීරවන මගේ නම් ඔ රප ැකර උත්ර උත්තර දෙනකලස් පිටි පස්සිෙෙන ිච්චයුමරත්මකද පොටි උත්සාහයක් දෙනවා. දෙ මොකද කරන්න කරගඩ දෙයක්නෑ. යක්ෂ අපි වනවා. එතකට කෙනවා දැර යකක් දැක්වගේ බයන සබභාව ඉන්නකටද සමහරයි කියනෙ යෙක් දකවගේ කියල. ිච්චයෙකුමාරුන්ර යක්ක්ෂ පයන්නේ. චිච් ුමාර ැතික්කුදැන් පේවාදක හදකිල කියීමවා. වගේ හිලු කරයි වගේ උපහසයට ලක් කල දෙ මේ බුදු හාම්දුරන්ට එහිම අවශ්‍යතාවයක් නෑ බුදුරජාණන් වහසට ඕනකතින මොහගේ මේ දෘෂ්ටිය කඩන්න මාන්‍ය දුරු කරන්නට දෘෂ්ටිය කටලා මාන්‍ය දුරු කරන්න. එතකොට දැන් ඒ වෙලාව තමාරමිස් එක්තරා ලිච්චී කුමාරයක් කියනවාම ස්මීණ බුදුරජාන් වහස මට දැන් තේරෙන හරියට. මේ කකුළුවෙක් කකුළුවෙක් පොකුණක ඉන්න කකුළුවෙක්ගේ අඩුටි කඩලාම් ළමයි ටිකක් ඇවිල්ල කකුළ පොකුුණෙන් ගොඩට අරගෙන අනුටික කඩලා. ආයි පොකුරුණට දැම්ම වෙන දේමකක්ද. කකුළුව ැනුටිකැවලට උට ඇන්නබේ අන්න වගේ දෙයක් මෙතන වෙලා තියෙන්න්නේ කිය කියනවා. සච්චකට කියේන්ෙ හිල්ලා කියන සාමාන්‍යෙන් ඒ වචනය දරුණු වියදී කියෙන අනේමේ. ය අටවහගනන්න ම බුදු හාහන්තේ කනනි තාා කරන කියලගනවා. එස බුදුරජාණන් සිදර පිළිගන්නවා සච්චක එහමයිස්වාමනිී මම පිගන්නවා රූපයේ මගේ ආත්මකොට ගන්න බෑ රූපය අනිත්තේගෙනක ම පිළිගන්නවා වෙනස් වෙනවා මටෝනි ඉදිර පොත්තන්න බෑකිනිකම පිගන්නවා කියහන. බදුහාමුදුරුව ඒ එක සපත කරනික ොමද දෙපාරක් මහනවා. තුම්ප පලනි පාරත් හන දෙවැනි පාරත්තහන තුන් එනි පාරත්ත හලා තුන් එනි පාරතමයි සච්චකක පිළිගන්න. ඉ අරගෙන සච්චක එතනින් පස්සේ තිසරණ සහිත තෙරුවන් සරණගේ උපාස්ගේ බාට පත් වෙනවා. ඔහුගේ දෘෂ්ටිය දුරුුවෙනවා. ඔහුගේ දෘෂ්ටය දුරුව වෙන බලන්න බදුරජාණන්හසේ දිරිගේ කෙනෙක් කවදක්කත් බුදු හාමුදුර දේශනා කළේ මොකක්ද. මේ ලෝක ධර්මතාවයි. ඔබ මේ බණහන් ඔබ වෙනත් ආගමක කෙනෙක් වන්නඩ පුළුව. වෙන දෘ්ටයක න කෙනෙ න. බ නිතරම බදු හාමුදුරුව දකිින්ට එප ආගමික දුෂ්ටියය. ආගි දෘෂ්ියයන ඔව අප හදනේ බුදුහාමුදුර දකින්නේ. ආගමික දෘෂ්ටියයෙන් නොබලා බුදුරජාන්හස දෙසපන් ෝකයේ යතාර්ථය සයාගත්ත උත්තමය හැටියට. එරස සච්චක තනිනුත්තන ඇතිවාද කරනීට පස්සේ. තනින්වාද කරලත් පැරදිනවා. තනිනුත්ත එල්ල වාදරම තනිනවල පැරදිලා හරයට තරුවන් සරග උපාසක බඩ් පත් වෙලා. හ සෝවාන් පලටත් පත්වෙෙන්න්න බෑැපිනඳතර මේේ ජීවිත. හ සමද දෘෂ්්‍යයතු උතුල පිහිටලදවා මිය පරලොෝ යන්නේ. ඔහු ලංකා උපදිනවා කෞුද ලංකාවයා අනුරාධපුර යුගේ කාල බුද්ධ රක්කිිත හාමුදුරුව කැන සච්චක. ඔබ හරතින ප්‍රසිද්ධ දේශනාවක් ොයි මහින් තලේ කලුදිය පොකුණ. සඳහන් කරන්නේ කළුවර පෝයදා කළුදිය පොකුණන ළඟ කළුතිබිරි ගහයට. බදරක්කි හාමුදුර කාලා කාරම් ත්‍ර දේශන ලා කියල රාත්‍රයක් එලිෙනක. ඒ මේ සච්චක තමයි, පස කා ල් ලංකා කකාලා බුද්දරක්කි තහා මුදුර හට උපත් වෙල ලුවර පෝයදාගෙන මාස පෝය දවසක මාවක පෝයදවසක. කළුදය පොකුණ කියල පොකුණක් තියනවා. අදරත්ව බට බලාගන්න පුළුවන් ජලය කළු මොකද වටේ කඳුුවලල්ල ඉරලිය වැටනවා අඩු නිසා කළුයි කියල කියනවා. කලුති විරි ගහක් තිබිල තියෙනවා. ඒ අසල තමයි. කාල කාරාම් සූත්‍රය බුදුගුණ දේශනාවක් කාාත්‍රය එලි වෙනකන් දේශනා කලා කියල සඳහන් කරනවා. උහන්සේගේ රාහතන් වහන්සේ ධාතුනිද චෛත්‍යත් එතන තියෙනවා වැඳ පුදාගන්න ොළුවන්. ඒ විර එතුමා මේේ ලංකාදීපේ උපත්වෙලා රහත් වෙලා සියලු කෙරෙස් ප්‍රහණ කර නිවන් දකිනවා. ඒකෙන් කියන බුදුරජාණන් වහන්සේගේ දරමේ තුළින් තමයි කෙනෙක් සම්මත්දුෂ්චයට පත්තෙන්නේ.ඒ කාරණාතමයි මං මේ වෙලාව ඉස්මතු කරන්න බලාපොරො වනේ. එ ඔබහැම දෙෙනනාම ඉතාමස් ්‍රද්ධ සම්පන්නව ධර්මස්්‍රවනය කලා සච්චක දමනය කියැන තාමත් විශේෂ දමනයක්. එකක් වචනයෙන් බුදුරජාණන් වහන්සේහුගේ දෘෂ්තිිය කැඩවා. එන මේ ලෝකයේ යථාර්ථය අවබෝධ කරැනීමමයි අත දුක්කනත් ්‍රිලක්‍ෂණය තා විදර්ශනාව කැෙ ඕනමගෙනෙක් මාර්ග පල නිවන් අවබෝධය බන්න විදර්ශනාව දන්නට ඕන ඔබටත් විදර්ශනාව ඕන පහළවෙලා මේ රැස්කරගත පුුණ ශක්තියේ බලය තුළින් ඔබ හැම දෙදනාටම ඇතු ತ ර් ීමම බෝධ වේ වා ಕೇල් ್ಾර්ථනා කරමින්. අ ද ತතු දේශන ಾලබ ධර්මස්್්‍රවනය කර್ල ජනිතකරගත්තම උදාරವටිනා ුණ್යක් ್ ාව නි ಸಸಬ. ಹರ ಮද ಜಾ ස್ಮ ඇතුು ස್ියල කාರ ಂಡඩල ටත් ಿನ ಸರವ ර ತ ಂතු ಿರ ವ දೆ නි ක් රෝග ಪ್ತ ರ ಂಪತ್ತಿ ේවා ධර්මස්್්‍රවනය කරು. හැමදිෙනනාට ටවාස ලෝකවාසී සෑමදිනාාටමත් උතුන් නිවන් සම්පත්තිීම සැල සේවා කල දෙවියන්ට පින් දෙෙවු. ආකා සට්ඨාජ බුම්මට්ටා දේවානනාගා මහිද්දිිකා පුං්ඥන්තන් අන මෝදිත්වා චිරන්ටක්කන්තු ලෝක සාසනං චිරන්රක්කන්තු දේශනං චිරංරක්කන්තු මම්පරන්ති හැමදිනනාටම තෙරුවන් සරමයි. සමාජ සංගායනා.